හොඳ පැත්තක් තියෙනවා. දකින විදිහත් එක්ක ප්‍රශ්න තියෙන්නේ. දවසක් හාමුදුරුවෝ කෙනෙක් ගඩොල් බිත්තිය බැඳලා පිටිපස්සට ගිහින් බලනකොට ගඩොල් දෙකක් ඇද වෙලා. දැන් හාමුදුරන්ට හිතට හරිනෑ මේකි ගඩොල් දෙකක් ඇද වෙලා. මෙතනින් යනවා මහත්තෙක්. මිනිස්සෙක් යන ගමන් කියනවා ශා ලස්සන තාප්පයක් නේ හාමුදුරුවනේ. හාමුදුරුවගෙන මොන ලස්සනද පේන්නේ අර ගල් දෙකක් ඇද වෙලා තියෙනවා. එතකොට හාමුදුරුවන්ට අර මිනිස්සයා කියනවා හාමුදුරුවනේ ගල් දෙකයිනේ ඇද වෙලා තියෙන්නේ. ඔය 1000ක් විතර කෙලින් තියෙන්නේ. අර හාමුදුරුවන්ට අර කෙලින් තියෙන ගල් 1000ම පෙවුන්නේ ඇද වෙච්ච ගඩොල් දෙක විතරයි පෙවුනේ. බලන්න ප්‍රශ්නය තියෙන්නේ අපි දකින විදිහේ. එහෙනම් මේ ලෝකේ දුකක් වේදනාවක් වෙලා තියෙන්නෙම අපි මේ දිහා දකින විදිහත් එක්ක. අපි මේ දිහා දකින විදිහ වෙනස් කරගත්තොත් අපිට මේ ජීවිතයේ වෙන හැම දෙයක්ම හොඳයි කියලා බාර ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් ජීවිතේ මීට වඩා සාර්ථක කරගන්න, මීට වඩා වාසනාවන්ත කරගන්න, සැපදායි ජීවිතයක් කරගන්න. මේ ලෝකය කොහොමත් මායාවක්, මේ ලෝකය කොහොමත් බොරුවක්. ඉතින් මේ බොරුවකට රැවටෙලා මිරිඟුව පිටිපස්සේ දුවන මුවෙක් වගේ අපි මේවා පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. වීදුරු බෝල ඇහිඳින මැණික් කියලා වීදුරු බෝල ඇහිඳින පිස්සෙක් වගේ, මස් කියලා ඇට උරන බල්ලෙක් වගේ, ගිනි දැල්ල වෙත යන පළඟැටියෙක් වගේ මේ ලෝකය දිහා ඕනාවට වැඩිය ආසා කරමින් මේ දේවල් පසුපස හඹා යනවට වඩා ඒ දේවල් පරිහරණය කරමින් ඒවා අතහැරලා දාලා මේ මොහොතේ සියල්ල භාරගෙන සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදාගත්තා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තුව වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තු වෙන්නේ හැමෝම කොණ්ඩෙ කපලා පැවිදි කරවන එක විතරක් නෙවෙයි. එහෙම පිරිසක් අවශ්‍යයි. ඒ වගේම නිවන් දැක්පු නිදහස් මනසක් ඇති කරගත්ත මිනිස්සු පිරිසක් හදන එක තමයි බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තු වුණේ. බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තුව මිනිස්සුන්ගේ හිත අසහනයෙන්, දුකෙන්, පීඩාවෙන් ගලවලා නිදහස, විවේක, ශාන්තිය තුළ තැන්පත් කරන එකයි. ඉතින් ඔබට පුළුවන් නම් ඒ දේ කරන්න. එයමයි බුද්ධ පූජාව, එයමයි බෝධි පූජාව, එයමයි බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් ලොකුම දේ. යමෙක් තථාගතයන් වහන්සේට ගරු කරයිද, බුහුමන් කරයිද, එය ප්‍රතිපත්තියෙන්ම සිදු කළ යුතුය. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක ප්‍රතිපත්තියෙන් කරන එක තමයි වටින්නේ. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මල පූජ කරනවට වඩා වටිනවා, මල පූජ කරන්න එපා නෙවෙයි, වඩා වටිනවා උන්වහන්සේ පෙන්නපු ඒ ධර්මකාරණාව ඔබේ ජීවිතයට අරගෙන ජීවිතේ සුවපත් කර ගැනීම. එහෙනම් ඔබ උත්සාහ කරන්න, ඔබේ ජීවිතේ සුවපත් කරන්න, අදිෂ්ඨාන කරගන්න, අදපටන් මේ මොහොතේ පටන් මම සෑම මොහොතකම සිහියෙන් ඉඳලා මගේ සිත ගැන තේරුම් ගන්නවා, මම ගැන තේරුම් ගන්නවා, මේ මොහොතේ වෙන හැම දෙයක්ම බාර ගන්නවා. ලෝකේ සිද්ධ වෙන සිද්ධි අපිට නවත්තන්න බෑ. අපිට ලෝකේ තියෙන බොරළු ගල් අයින් කරන්න බෑ. අපිට පුළුවන් සෙරප්පු දෙකක් දාගන්න, අපිට පුළුවන් අපේ ඇතුළ හදා ගන්න, අපි දකින විදිය හදා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ලෝකෙ දිහා දකින විදිය හදාගමු. සුභවාදීව දකිමු. අසුභය දකින්න ලෝකේ, යථාර්ථය දකින්න, වැඩක් නැති බව දකින්න, හැබැයි සුභවාදී විදිහට ජීවත් වෙන්න. සුභවාදී කියන්නේ අපි මේ හැම දෙයකින්ම ගන්නේ අපිට අවශ්‍ය දේ, අපේ නිවන් මගට අවශ්‍ය දේ, අපේ හිත හදා ගන්න අවශ්‍ය දේ අපි අරගන්නවා. අපි අරගෙන අපි යන් ජයග්‍රහණය කරා, අපි යන් ඒ නිර්වාණය කරා, අපි යමු ඒ බුදුහාමුදුරුව පෙන්නපු අවසානය කළා කරා. ඒකට යන්න හැකියාව තියෙනවා. ගියාත් මේ මම කොච්චර පිරුම් පුරලා තියෙනවද, මට ඒක කරගන්න පින නැතුව ඇති, අපිට එහෙම නිවන් දකින්න පුළුවන්ද? ඒ බොරු සංකල්ප අතහැරලා දාන්න. ඒව බොරුවට හදාගත්ත ඒවා. හිත තියෙනවනම්, අවශ්‍යතාවය තියෙනවනම්, කැපවීම තියෙනවනම් ඕනෑම කෙනෙකුට ඒ තැනට ළඟා වෙන්න පුළුවන්. සුනීත සෝපාක නිවන් දැක්කනම්, රජ්ජු මාල නිවන් දැක්කනම්, අම්බපාලි නිවන් දැක්කනම්, මේ හැමෝම නිවන් දැක්කනම් ඔබට බැරි වෙන විදිහක් නැහැ. පුංචි දරුවෝ, ගණිකාවියෝ, ඒ වගේම කිසිවක් ඉගෙන ගත්ත නැති අය, මිනිමරුවෝ, මේ හැම දෙනාම නිවන් දැක්කනම් මොනවාද අපේ තියෙන අඩුව? අපේ කිසිම අඩුවක් නැහැ. වෙලා තියෙන්නේ අපිට හරියට පණිවිඩය හම්බෙලා නැහැ, අපිට හරියට කරන ක්‍රමවේදය අහු වෙලා නැහැ. හරියට ක්‍රමවේදය අල්ලගත්තොත්, ක්‍රමවේදය හදාගත්තොත්, අපි හරියට මහන්සි වුණොත් අපිට පුළුවන් ඒ තත්ත්වයට පත් වෙන්න. එහෙනම් ජීවිතේ
අදහිඳං අධිෂ්ඨාන කරගන්න මේ මොහොත තමයි මට අයිති දේ. මට ඉස්සරහා අයිති වෙන්නේ නැහැ. ඉස්සරහා මොහොතක්වත් අපිට අයිති නැහැ. වෙච්ච දේ වෙලා ඉවරයි. වෙන්න තියෙන දේ වෙලා නැහැ. මේ මොහොතේ තමයි අපි ජීවත් වෙන්න ඕනේ. මේ මොහොත සන්තෝෂයෙන් බාරගෙන මේ මොහොත තුළ හිත වෙනස් කරගෙන දකින විදිය වෙනස් කරගෙන අපි නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. අනබ්බිතෝ තතෝ ආග ජීවිතයට කියලා නෙවෙයි අපි එන්නේ, දේවල් කියලා නෙවෙයි එන්නේ. අනනු ඥාතෝ ඉතෝ ගතෝ ජීවිතෙන් කියලා නෙවෙයි යන්නේ. යථාගතෝ තථාගතෝ ආපු විදිහටම යනවා. කාතත්ත පරිදේවනා, එහෙනම් මොකටද හඬන්නේ? එහෙනම් එන්න දෙන්න, යන්න දෙන්න. ප්‍රශ්න ආපු දෙයින් ගියපු දෙයින්, හුස්ම ආපු දෙයින් ගියපු දෙයින්, කරදර ආපු දෙයින් ගියපු දෙයින්, නිින්ද ආපු දෙයින් ගියපු දෙයින්, මේ හැම දෙයක්ම ආපු දෙයින් ගියපු දෙයින්, හැම එකක් දිහාම ඒකත් හොඳයි කියලා බලාගෙන ඉන්න, ඒ දේවල් වලට ඒ දේවල් වල පාඩුවේ තියෙන දෙන්න. අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්පಂತಿ නාගතං පච්චු පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. අතීතය ගැන පසු තැවෙන්නේ, අනාගතයක් ගැන සිතන්නේ නැතිව මේ මොහොතේ යැපෙන්නේ, එයින් සුවපත් වීසිටින්නේ. එහෙනම් සුවපත් වෙන්න ඕන නම් ඒ බුදුහාමුදුරුව පෙන්නපු අමාමහ නිවනටපත් වෙන්න ඕන නම් ඔබට සිද්ධ වෙනවා වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් වලට වටිනාකම් දෙන එක අතහැරලා, අමතක කළා නෙවෙයි වටිනාකම් දෙන එක අතහැරලා මේ මොහොත තුල භාර ගැනීම සිද්ධ කරලා සන්තෝෂෙන් ජීවත් වෙන්න. අන්න එවැනි බෞද්ධයෙක්, ඇත්තම බෞද්ධයෙක් බවට පත් වෙන්න ඒ සියලු දේවල් භාර ගන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රාගක්ඛයෝ නිබ්බානං